කොළඹෙන් කිලෝමීටර 260ක් විතර දුර ගෙවාගෙන අපි මේ යන්නේ වැල්ලවායට. අපි වැල්ලවායට යන්නේ ඉතාම සුවිශේෂී හේතුවක් ඉදන්. මීට අවුරුදු කීපයකට කලින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉතාම හොඳින් බැබළුණු තරුවක් මේ දවස්වල බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා කියලා අපිට තොරතුරු තියෙනවා. මම දන්නවා ඒ තොරතුරු ඔබටත් ඒ විදිහටම ලැබිලා තියෙනවා. අපි කතා කරන්න යන්නේ දමිත් අසංකත් එක්ක. දමිත් අසංක තමන් විසින්ම හදාගත්ත පුංචි කොරටුවක තනියම ජීවත් වෙනවා කියලා තමයි අපිට මේ පිළිබඳව තොරතුරු කියපුවයි කිව්වේ. ඒ නිසා අපි වැල්ලවායට ගිහිල්ලා ඔය අතරමැද තනමල්විල පැත්තට කිට්ටු වෙනකොට දමිත් අසංක ඉන්නේ කොරටුව තියෙනවා කියලා තමයි අපිට දැන් දැනගන්න ලැබිලා තියෙන්නේ. අපි මේ යන්නේ ඔහුව හොයාගෙන. වැල්ලවාය පහු කරලා තනමල්විල පැත්තට යනකොට ඇතිලි වැව කියලා ගම්මානයක් තියෙනවා. ඒක ටිකක් දුෂ්කර ගම්මානයක්. එහෙම කිව්වයි කියලා වරදක් නැහැ නේ. දැන් මේ ඇතිලි වැව ගම්මානයට ඇවිල්ලා ඒ ගම්මානේ ඇතුළට කිලෝමීටර් 2-3ක් එන්න වෙනවා. එතකොට තමයි අපි මේ කතා කරන්නේ සුන්දර ගායකයා, එහෙම නැත්නම් මේ දිනවල වැඩි කතා බහට ලක් නොවන, වැඩි එළියට නොවන ඒ කලාකරුවා ඉන්නේ දමිත් අසංක. දමිත් අසංක ඉන්නේ ඔහුගේම කොරටුවක කියලා තමයි ගම්මාසින් අපිට කිව්වේ. ඒ නිසාම අපි එන ගමන් දැන් 2-3කින් පහර අරගෙන පාර හොයාගෙන ආපුවාම අපිට මුණ ගැහෙනවා ටිකක් වෙනස් විදිහක තැනක්. අපි වටපිටින් තහවුරු කරගත්ත සාධකත් එක්ක මේ තමයි ඔහු ඉන්න තැන. සහ ඔබට පේනවා ඇති සමහර තියෙන නවීනාම් පන්නත් එක්ක මේ ගමේ තියෙන පරිසරයත් සංසන්දනාත්මකව බලනකොට මේ ඔහු ඉන්න තැන කියලා උපකල්පනය කරන්න පුළුවන්. දමිත්, දමිත්, අපිට ගම්මාසින් තොරතුරු කිව්වේ, එහෙම නැත්නම් ඌව දන්න කියන අය, අපි තොරතුරු සම්පාදනය කරගත්ත සමහර අය කිව්වේ දමිත් බොහෝ විට ඉන්නේ මේ කොරටුවේ කියන එක, සහ ඔහු තර්මක හුදකලා ජීවිතයක් ගත කරනවා කියන එක. හැබැයි මේ වෙලාවේ අපිට පේන්න තියෙන හැටියට නම් දමිත් මේ නිවසේ ඉන්න බවක් පේන්නේ නැහැ. අපිට දමිත් පිළිබඳව හොයාගන්න තව තොරතුරු කීපයක් තියෙනවා. මම කියන්නේ අපි මෙහෙම ඉස්සරහට ගිහිල්ලා තවත් දන්න කෙනාගේ මේ තොරතුරු ටික අහගෙන දමිත් කොහොම හරි මුණ ගැහෙන්න තමයි අද අපි සූදානම්. දමිත් ඉන්නවා කියලා කියපු ඒ දමිත්ගේ කොරටුවේ දමිත් නැති නිසා අපි අවසානයේදී ඔහු හොයාගෙන ඉන්නේ ඔහුගේ ගෙදරට. ඒකට අපිට ඔහුගේ හිතමිතුරන් කීප දෙනෙක්ම උදව් කරනවා. ඒත් එක්කම වුණ අපි මෙතෙන්ට එක්කගෙන එනවා. මේ දින දමිත්ගේ ගෙදර. දමිත් මේ වෙලාවේ මේ ගෙදර ඉන්න බවට ඔහුගේ විශ්වාසනීය මිත්‍රයා අපිට තහවුරු කරනවා. නමුත් යම් යම් හේතු මත මම හිතන්නේ මේ වෙලාවේ අපි කැමරාවත් අරගෙන ගිහිල්ලා ඔහු මේ සාකච්ඡාවට බලෙන් සූදානම් කරගන්න ඕන නැහැ. දමිත් ගෙදර ඉන්නේ මොන හේතුවක් නිසාද? ඔහු සාකච්ඡාවකට සූදානම්ද? මෙන්න මේ පිළිබඳ යම් ප්‍රමාණයකට අපි ඔහුත් එක්ක මූලිකව කතා කරමු. කතා කරලා ඔහු සාකච්ඡාවකට සූදානම් නම් විතරක් අපි දමිත් ඔබේ කැමරාව ඉස්සරහට අරගෙන ඉන්නවා. ජීවිතේ දැන් මේක අපි දැන් මචං කියලා කතා කරනවා. හරි. ඉතින් මට මචං ජීවිතෙන් එක තැනක ඔබ මාර එන ක්ලයිමැක්ස් එකේ ඉන්න පොරක් නේ. දමිත් අසංක නෙමෙයි. මේ අද කමිසියක් නැතුව මෙහෙම පාඩි වෙලා වෙලක් අයිනේ මාත් එක්ක කතා කරන්නේ දමිත් අසංක. මේ ජීවිතේ ගියපු ලස්සනම කාලේ කොයි කාලේද? මම කාලේ මචං මගේ නම් අම්මව බුදුහාමරම්බ ලස්සන. හැබැයි මේ මැත්තේ දැන් දමිත් අසංකම කියනවා මට මචං ඇහෙන් කඳුළු වෙන්න ඕනේ වැටෙන්න ඕන කියලා. එතකොට මම අහනවා ඇහෙන් කඳුළු වෙන්නේ වැටෙන්නේ දමිත් අසංකම නම්
ඉගෙන මේ මිනිහා හැම කාලෙම ලස්සන වෙන්නේ කොහොමද? ඒක මචං මේ කාලුනික ඒ කියන්නේ මේ දැන් මතක් වෙනවා මචං මේ ඉස්සෙල්ලම මං ගුටි ගාපු ඉති. හා මට ගාපු ගැහිල්ලට මම හිතුවා ඌ මට ගැව්වම තමයි කිව්වේ. බලන ඌ මට ගහලා නෑ ඒක වැදිලා වැරදීම. එහෙම ගත්තම ඒක ලස්සනයි නේ මචං. හා 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 හැබැයි ඒ වෙලාවේ මට හිතෙන්නේ ගලාගෙන ආපු සිතුලිත් එක මම ගැව්වම තමයි මට ගැව්වනම් කැතයි නේ ගැව්වනම් සාර්ථේ එකක් එන්න බුලුවා. ඔව් ඒ වුණාට මස්සිනේ මේ මම මේ කඳුළුය කියන එක මචං තියෙන්න ඕන තිතවනේ තියෙන්න පෙන්. ඔව් ඒක මචං මවන්න ඕන මැවුම් වාදේ කියන්නේ මහා අමුතු කතාවක් මස්සිනේ. භාවනා යෝගීව අපි මචං මේ සියල්ලටම ආමන්ත්‍රණය කරනකොට අපි ඔකට උටව මචං අපේ මනසත් නිර්මාණය වෙනවා. දැන් අපි පටන් ගන්නකොටම අර ආවේගී සීලී විච්ච ස්වභාවය මචං. හ්ම්. ආව වේගට නේ මචං ඔක සීලය ආරක්ෂා වෙන්නේ. හ්ම්. එහෙම නේ වෙන්නේ. නෑ මට සමහරව තේරෙන්නේ නැහැ තමයි. තුනේ මම නෑ නෑ ඔය තේරෙන්නේ මචං කාලයක් කරන බයගෙන කිව්වා අරු මට ගැව්වද? ඌ ගැව්වේ නෑ ඒක වැදුණා. කරන්න දෙයක් නෑ. දැන් ඒක ඉවරයි. ඌ මං ගැව්වා. ඒ කියන්නේ සමහරවල් නෑ. ඌ මං ගැව්වා කියලා හිතුවත් හරි ඌ මට ගැව්වා කියලා හිතුවත් ඒකත් හරි. දැන් මෙහෙමයි. ධාරියටම ඒ කියන්නේ දැන් දැන් මේ වෙලාවේ මම එන ගමන් YouTube එකෙන් බැලුවා ගින්න මිහිමත් හිර කරන් සින්දු අහගෙන ආවේ. මම බැලුවා මේ කෝට් එකක් දාගත්ත රතු පාට කමිසයක් ඇතුලෙන් ඇද ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. සල්ලා දැන් එක කාලයක් වෙනකොට දමිත් අසංක මාර්ස්ටා එකක්. දැන් අද මේ වෙලක්කයි වාඩි වෙලා අඩු ගානේ මචන් දැන් මමයන් අහන්න යන්නේ මේ කැමරාවත් වෙන කමිස දාන්නද කියලා. හරි අහන්න යන්නේ. දැන් මේ මොකක් කරේ දැන් මේ අතහැරලා දින්නේ මේ ඔක්කොම. ඉවරද? දැන් මෙහෙමනේ අර රයිගමයි ගම්පලයි සෙට් වුණා වගේ ඒක හරියටම ඒකට බෝලෙත් ඇවිල්ලා මෙහෙම තියාගෙන ඉන්නකොට මං කියන්නේ ඒක මචං ලයිව් වෙන්න ඕන උටත් බලන්න ඕන කොහොමද මේ වීඩියෝ කරන්නේ කිද්දපත් දෙය අරකට වේගෙහි කියලා උටත් බලන්න ඕන බලින්නකම උට වීඩියෝ කරලා දෙන්න ඕනේ ඔක උතුර ගන්න ඕනේ නෑ උට තේරෙන්න ඕනේ මේ උට බයින්න කියලා මචං මේ සත්‍යතාවය ඇත්ත ඔව් නෑ දැන් මං අහන්නම් මට මචං මේක මම ගන්න ඕනේ දාන්නේ අත්තරමින් ඉන්නේ අත්තරලා ඉන්නේ මචං අත් නෑ නෑ මම හිතන්නේ අත්තරලා ඉන්නේ කියලා ඒක මනෝවිද්‍යාවක් නේ දැන් මෙහෙම හිතපන් දැන් මම ඔබට ආගුවම කිව්ව මොකද්ද බුදු කෙනෙක් උයි හරි ඊට පස්සේ අගසව දෙනවායි එහෙම මම කතාව කැන්ද ඔව් ඔව් දැන් ඔබ බුදු නැයි කියලා හිතපන් හා පස්සේ ඔබ අත්තරලා නේ ඔව් කරියට කො ඔබ තාම තොප්පිය දාගෙන පොළොස්සුව බැඳගෙන ඔර කන්නාඩි දෙයක් මේක බලන්නේ ලෝකේදී අපිට තේරෙනවා මම මේ කියන කතා මචං. ඔව්. එතකොට ඔබ මේකේ මේ අත්තරලා ඉන්න මිනිස්සයා ඔබ අත්තරලා ඉන්න. අත්තරලා ඉන්න. නමුත් සමහර ඒවා තියෙනවා. තියෙනවා මචං. ඉතින් ඒකට මොකද්ද මං කරන්නේ? ඒකට මොකද්ද කරන්නේ? ඒක කොහමද අත්තරින්න බෝ? ඔය මට තේරෙන්නේ නැහැ ඒක ඇල්ත. නැහැ නැහැ මට තේරෙන දැන් මට තේරෙනවා කියන එක. අත්තර එතකොට සතුට දෙන්නේ කොතනද? සතුට දෙන්නේ මචං අත්තරියොත් තමයි. හරි මචං අත්තරින්න ඕනේ කියලා හිතුනේ කොතනදද තදින් අල්ලගත්ත ඒවද අපි අත්තරින්න පොළඹවන්නේ උනේ මන් දැන් මම බයිතුවන් දැන් මම දමිත්ත සංගේ කියලා අල්ලගත්තා නා channel දාලා channel හදලා මචං තව මේවා දාලා මචං මේ ලස්සන කරලා මේක අල්ලගෙන ඉන්න මට මේක අමාරු වෙන්නේ බා එහෙනම් තෝ අනිත් දෙම අල්ලන් ඉන්නේ උන්ට අමාරු කියලා කියන්නේ නැහනේ ලංකාවේ ගායකයෝ කීයක් කිනවද channel අල්ලගෙන ඉන්නේ උන් අමාරුයි කියනවාද නෑ මම එතනම මගේ පොඩි චූටි ගැල්ලක් තියෙනවා ඔබ හැම වෙලාවෙම හිතපන් මේව අපිත් එක්ක කතා කරන හැම වෙලාවෙම අනිත් උන්ව මේකට ගන්නම එපා නෑ මම මේ වෙන මෙතන ඉන්නේ උටත් එක්ක කිව්වේ නෑ ඒක ඇත්ත තමයි අපි විනෝද වෙන්න තියෙන කාලේ මචං අපි විනෝද වෙන්න තියෙන කාලේ
අපි දන්නවා සංගායනාවක් හරි මොකක් වුණත් ඒක යන විදියක් තියෙනවා. හැබැයි ඔරිජිනල් එකමනේ හොයන්නේ. හරි. මෙහෙම කිව්ව. කෙලවෙන්න මොනද මිනිහෙකුට? මචං මේ ඉත දෙනවයි කියන්නේ ඉතින් ආයි කෙලවිලා ඉන්න තියෙන ආයෙත් ආට ඕක යනකම් මචං ඕකෙන් බේරෙන්න පුළුවන් දෙයක් කියපන්. නෑ මම මෙහෙමනේ දමි. දැන් මං කියන්නේ තේරුණනේ මචං. කෙල වෙනවා තමයි. නමුත් අපි ඒක පිළිගන්න කැමති නෑනේ. ඉතින් පිළිගන්නේ මං ඔය කෙල වෙලා තියෙන්නේ. දැන් බල බම් බම් මේ කජු දිව ගනින්කො. කෙල වෙලා නෙමෙයිද? ප්‍රතිච්ඡ නිසානේ මේ හැම මගුලම. පදුනාට පස්සේ ආයේ කෙල වෙන්න මම ගියපන්කෝ. නෑ 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 මම මචං මම දන්නවා. කෙල ඉපදිනවා කියන්නේම කෙලවීමක ප්‍රතිඵලයක් තමයි. නමුත් මට බෑනේ මචං උඹ වගේ වෙන්න. මම අහන්නේ මට කෙලවුණා මදිද කියලා. මම දමිත් දැන් මම මේ මේක බලන සමහර එකෙක් සමහරවල් කියන්න පුළුවන්. දැන් අරු බලන්දර කතා කරන විදිය අරු දමිත් එක්ක ඇවිල්ලා මොකද මචං කියනවා. මට කැමන්නේ නැහැ ඕනෙක කෝණයක් හිතාගත්තට. මම මේ කතා කරන්නේ යමුවෙන් මට මේක YouTube හරි කොහෙද දාන්න ඕනත් නැහැ. මම එතන නම් මේ අතරු කතා කරන්නේ. හරි. එතකොට මම මේ අහන්නේ මං ඇත්තටම ආසයි. මං ඇත්තටම ආසයි මේ වෙලාවේ සමහර විට මේ වෙලාවේ එකෙක් කියන්න පුළුවන් දමිත් කියන්නේ හොඳටම කෙලවගත්ත පිස්සු හැදිච්ච කියන්න පුළුවන් දමිත. දැන් මේ වෙලාවේ ඌ කරන්නේ මොකද්ද කියලා ඌවත් දන්නේ නැති එකෙක් කියලා කියන්න පුළුවන්. එහෙම එකෙක් එක මං ඇවිල්ලා මේ කතා කරනවා. මට හිතෙනවා සමහර වෙලාවට පිස්සු හැදුනා කියලා කියන්නේ නැති කෙලවගත්තා කියලා කියන්නේ නැති සමහර වෙවුන් කියන්නේ නැති මොකද්දෝ එකක් ඔබ තැන් තැන් වල කියනවා. මම මේක තමයි අහන්නේ. ඒක අහන්නමයි මේ කිලෝමීටර් 260ක් 70ක් ගෙවාගෙන මෙච්චර දුර ආවේ. දැන් මට ඕනේ ඒ නිසාම මටත් කෙල වෙලා මේ බලන් ඉන්නේ උන්ටත් ඇයි කෙල වෙලා තියෙන්නේ ඒක දන්නවා. හරි. අර වටේ ඉන්න අරුන්ටත් කෙල වෙලා තියෙන්නේ බේන්න ඉන්නෙත් නෑ. උන්ට බේන්න ඉන්නත් බෑනේ මේ 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 ප්‍රොඩක්ෂන් එක කරන්නේ උන්ටත් කෙල වෙලා තියෙන්නේ. හරි. දැන් මේක අපි කොහොමද අඳුරගන්නේ මචං? ඒ කියන්නේ මට තේරෙන මොකක් හරි ඔබ සතුටක ඉන්නවා කියලා. ඔබ මං ආපු වෙලාවේ මේ දැන් අපිට රෙකෝඩ් කරගත්තේ නෑ. අපි කැමරාව අරන් ආවෙ නෑ. අතුරට ගිහින් ඔබ හින සතුටෙන් ඇවිල්ලා මචං කතා කරා මේ වගරා. මට උතෙන් දෙන්න ආසයි. හැබැයි මට බයයි දමිත් වගේ කෙලව ගන්න බයයි. මෙහෙමයි මචං. ඔබ කියන්නේ බද ඉපදීම විතරක් කෙල වෙලා තියෙන්නේ. ඔව්. ඉපදීම ආසේ කෙල වෙලාම තියෙන්නේ. ඒක මචං ආයේ වලක්වන්න බෑ. ඒ ඉපදිච්ච එක නවත්තන්නම ඕනේ. ඇත්තම කියන්නේ බෑ. ඒක ASCII මචං ආයේ අමුතුවෙන් කෙලවිච්ච එකක් නෑ. කෙල වෙලාම තමයි තියෙන්නේ. දවස් දෙකක් දත් මදින්න තුරු හිටියොත් ඉවරයි. ඔව්. ඉලිසන් ඉවර. පිළිගන්නයි ඊට පස්සේ කවුද? ඔව්. අර දැන් යාළු මුට කුත්තලා. ඌ කෝට් එකක් නෑ. මුකුත් නෑ මචං මේ ඇත්ත කතාව. මාවල්ලගෙන. එහෙරෙන් දැන් කෙලවිලා. මුකුත් නෑ මුකුත් නෑ සිවුරත් විතරයි දෙන්නේ මේක කෙල වෙලාමද කියලා නේද? ඊ පත්තු කළ දැම්මනේ. හ්ම්. පත්තු කළ දැම්මනේ. ඔව් ඔව්. ඉත කෙල වෙලාද? දැන් අවුල් නැද්ද? නෑ අවුල් නැහැ ඔය. ඉතින් අවුල් වෙන විදිය නැහැ. ආ කෙලවා කෙලවා. දවසක් කෙලවලාදී. ඉතින් මම කියන්නේ මේමයි. ඒ කෙලවෙලා තමයි තියෙන්නේ. දැන් කරන්න දෙයක් නැහැ නේ මචං. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඊගේ මචං පුළුවන් තරම් ඒ කියන්නේ අනතුරක් කරහෙන්නේ නැති කට්ටියෝ කියලා වේර ගන්න. මචං ඉලක්කේම කපලා. ඌ මට ගැව්වයි කියලා. ඉතින් මම මොකද කරන්නේ? හතරයි මම ඒකට මොකද්ද කරන්නේ? මම ඌට විරුද්ධ කියලා පැමිණි දාන්නේ. මේ මූවට ගැව්වා. මම මොකටද මගේ කාලය සෞත්ව කරන්නේ? මම ඒකේ පොඩක් හොඳ උස්සක් කරගෙන ආනාපාන සතිය පොඩ්ඩක් වඩලා කරලා මචං ආරේ මේ අතපය පොඩ්ඩක් ඉරුවැටෙන වෙලාවල් තියෙනවා මචං නේද? ඉතින් මචං මේ ගස්කොලන් දිහා බලාගෙන ඈත කන්දෙන් මචං හිටවු ගම ෆ්ලෑෂර් ලයිට් එක මෙහෙ දුර ගන්නකොට මං කල්පනා කරා මම මෙතන ඉඳලා හද්දි දැම්මට වැඩක් නෑ නුඹ අතනේ තියෙනවනේ. හ්ම්. ඔබ ඉතල බලන්න මචං මං ඉදින් මුවා වගේ මේව මේව යනවායි. එහෙමනේ කියෙත්. කමක් නැහැ ඉතින් හත්තලම මුවෙක් වගේ හරි කමක් නැහැ යන්න දිනනෝනේ. ඒකත් යන්න දිනනෝද? සමහරවල් නැහැ. එතකොට පොඩ්ඩක් අර මේ අර පොඩි සීන් එනවා මචං. ඒව ගණන් ගන්න දෙන්නේ නැහැ. මට තාම අමු මෙන්න මෙහෙමයි. නමුත් මොනවද කියනවනේ? මෙහෙම වදිනවා ඇඟේ. වැදිරලා යනවා. මන්ද මෙහෙම අල්ලන්න හදනවා මේ හොඳේ. වදිනවා කියලා දැනෙනවා මට. මං කියන්නේ තේරුම් ගන්න මට වදිනවා කියලා දැනෙනවා. හැබැයි අහු වෙන්නේ නැහැ ඔකට.
එක්ක උස්මට නේ දිල්ෂා ජීවත් වෙන මම මේ ජීවිතේ තේරුම් ගත්තා දැන් බලපන් අපි අල්ලගෙන ඉන්නවා මේ ශරීරය කියලා ඒකට අපේ ශරීරය මචං අල්ලගෙන ඉන්නේම හුස්මක් ඔක අල්ලන්න මට මම try කරනවා මචං මේක මේ විද්‍යාවක් තියෙනවා තව හොයන්න තියෙනවා මචං දැන් එතකොට මචං ඒකේ මේ ආධ්‍යාත්මය කියලා ගල්මාළුවෙක් වගේ ඉන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ සමහර සූත්‍ර මං කියනකොට මට අහුවෙලා තියෙනවා මචං ඒකේ මහමුදු ඉන්නවලු මාළුවෙක් නා විශාලයි ලුමිට 4500ක්ද කොහෙද ලුගේ වලිගේ විතර. බයිතල බලව අපිට තාම කැමරා කාචයකට තව වෙලා නෑ අපි උද්දත් තියෙන තරුණම් මචං අරේ මේ අල්ලන ඔක්කොම කරනවා. අරක මචං ගොඩ ගලාගෙන ආවොත් එහෙම. නිකන් හිතල බලව මේ මදුරුව වගේත් නෙමෙයි. ඉතින් දැන් අතහැරියට පස්සේ දැන් ඌව මතක් වෙනවා. කරන්න දෙයක් නෑ. අත්තරු මිනිස්සුයිනේ මචං මතක් වෙන එක වළක්වන්න ක්‍රමයක් තියෙනවද කියපන්. මම මේ හොයන්නේ මේ. මන් මං තාම අත්තරින් හදලා නැහැ අත්තරින් ඕනක විතරයි මට තියෙන්නේ තාම අත්තරින් දෙන්නට ආවේ නැහැ එන්න ඕන මහාන වෙන්න දෙන්නේ නැහැ මහාන වෙලානේ මචන් දැන් මේ වරුලක් කතාව ඇත්ත කතා කරන්න ඕන ඇත්ත හංගල බෑ ඊයේ දවසේ මම මේ මචන් මේ ආපම මේ දිල්ස මම මේ පාර යනවාද පොලිසිය නවත්තු ඊපස් ඔක්කොම ක්ලියර් කරලා ඉවරලා මේ කරාලාගේ මාත් එක්ක කනෙක්ට් කරලා කියනවා මේ බා මේ අන්තරුන අද මම දන්නත් ඊට පස්සේ මේ යාඳුරන්නේ නැහැ ඒක සාපෙක්ස ඔව් ඊළඟ තැන තිත්තල් ඊට පස්සේ මාත් මේ කොහෙද යන්නේ උන්ට කපහන ඕ හරිය මේ හොමු හැසිරෙන්න මොකද වෙලා තියෙන්නේ සමත් කියන මම මේ අවස්ථාවට කිලින්ද මේ එළියට ආව විතරයි මාත් යාමේ ඔයා හිරේ ගියාද දැන් මේ විලිලැජ්ජ නැද්ද පොලිසිය ගාලන්නේ නැද්ද මාව දවස් 14ක් යකෝ මේ රටේ දැන් 2011 දෙවෙනි ස්ථානයේට මචං ඔක නිර්මාණය කරලා ඉවරලා මම කියන්නේ මේ මේවා අල්ල ගන්න ඕනේ පොලිසිය පොඩ්ඩයි අල්ල ගන්න ඕනේ මේ පොඩ්ඩ අල්ල ගත්තේ නේද උන්ට මොකද වෙන්නේ අමිත් සංගම අඳුරන්නේ අවුරුදු 14ක් කියලා ඊව අල්ල ගන්න ඕනේ මචං ඒක තමයි කියන්නේ ඔබෝ දැන් මං අල්ලගත්තනේ ආවකම් දිල්ෂාන් මාත්තේම තමයි. පස්සේ නම මම පොඩ්ඩක් මචං ඒක කරා ඒවල ජජ්. ඔව් ජජ් කරා හරි. මතකයි නේ? නරුන් නෑ නේ? දෙමර තම තේරෙන්නේ නැ කියන එක. කහලා මාරයි වෙනස මාරයි එහෙමනේ මචං බැස්සේ. ඇත්තනේ කතා වෙනස කරපු එක පැත්තක. දැන් වෙනස. යනවා ඒක. තමයි වෙනස. ඒවා එකනේ වෙනස. නෑ නෑ නමුත් මට දැන් මචං මේ දැන් මන්නේ සමහරව අහන්න නැන්නේ ඔය හංගන් ඉඳියක් නැහැ නේ. ඉතින් දැන් ඔබ මහාන වෙන්න යන්නේ මචං මට සිද්ධි වැඩක් නැහැ. මහාන වෙන්න යන්නේ මේක හොඳ නැති හින්දා නම් මහාන වෙලා ආයේ මොන රෙද්දද මේකට ඉන්නේ මේ? නෑ මචං. මහාන වෙන්න යන්නේ හොඳ නැති හින්දා නෙමෙයි. ඒක සාපෙක්ක. මොකද දන්නේ දැන් ඔබ තිල්සහන් වුණාට වැඩක් නැහැ. ඔබ කඩේට ගියාට ඒක වට දෙන්නේ නැහැ. සතා පාක දෙයක් ඒක නිකන් දෙන්නේ නැහැ යෝදෝ. මටත් ඒමයි තාම. වීසා කාඩ් එක නැහැ. සමහර VIP මෙම්බර්ස්ලාට දෙනවලු ඒක බැංකුවේ මේවා කාඩ් එක දීපු ගමන් තොර ඇරලා හුටුස් ගාලා. අන්නා ගන්න. දැන් අපිට නැහැ ඒක. ඇයි අපි මේකේ තාම කරදී ඇදලා නැහැ මේක. මිරිදිය විතරයි. මිරිච්ච අවිල. මේ මම මේ ආරාධනා කරනවා. මේ ක්ලිප් එක ආතල් ගන්න බලන්න එපා. මේකෙන් ගන්න දින දෙයක් තියෙනවා නම් ගන්න කිරේ මම කියන්නේ මේ මෙච්චර දුර තමිත් හොයාගෙන ඉන්නේ අත්‍තරම යගේ අමාරු සහ පොඩි ආතල්යක් ගන්න නෙමෙයි. ඉතින් එහෙම නැතිනම් ආතල් ගන්න ක්‍රම තියෙනවනේ. සහ මට මේ ඉන්ටර්වයුව එක මෙහෙම නැතුව මීටර ලස්සනට මම කරලා පෙන්නන්නද? ලස්සනට මේ ඉන්නේ තමිත් අසංක. හරි. කියලා මේක හරි ලස්සනට මෙයාට මෙච්චර ප්‍රශ්න වුණා මෙහෙම වුණා කියලා දාලා මේක මෙහෙම කතා කරන්න පුළුවන්. එතෙන්ට එන්නේ නැහැ. මම දැක්ක තැනදී මට කතා කරේ මචං කියලා තාම කතාව යන්නේ මචං කියලා මේ කැමරේක ඕෆ් වුණාට පස්සෙත් ඒක මචම්ම තමයි. එතකොට ඒ නිසා දමිත් මේ මොකද්දෝ මගුලක් කියනවා. ඒක මගේ ඇඟේ වදිනවා. සහ මේ වදින කීප දෙනෙක් ඉන්නවා. තව හැබැයි අපි ඉන්න අනිත් උන්ටත් මේක වදිනවා. මුත් දන්න කියන ඉගෙනගත්ත මිනිස්සු වදිනවා. ඉතින් මේක තීරුම් කරගන්න ඕන දමිත්. ඒ කියන්නේ මේ ඉන්න හැම තැනකම මට හරියට මේ ගොඩක් දේවල් පේන්නේ. ෆෑන් එකක තටු තුනක් තියෙනවා කියලා දන්නේ නැති මිනිහෙකුට කැරගෙන ෆෑන් එකක් පෙන්නපුවම තටු ගන්න කියන්න බෑනේ. අපි මේවා හොයන්න එපේ මචං. අපි තරුණ විදිහට මේවා හොයන්න ඕනේ. එතකොට මිනිස්සු මචං මේකේ අවධානයක් ගන්නවා. අපි මේ අඟපසංග අරේ මේ ඔක්කොම රැක ගන්න මේ පළන්දන අරේ මේ දාගෙන යනවා.
සඳරාමුටන් ගස් දෙකයි වලිගුගුලන් පස් දෙනයි උන්ගේ කාරේ බොත් තමයි බරන්න හරි ලස්සන. ඒකෙන් ඔක්කොම ස්ක්‍රීන් එක දාලා මේව ලෝකයක් තව බලන්න ඉන්නව මචං. ඒ කියන්නේ අපේ කෝටි 240 ෆෝන් වලින් මේ කරන සෙල්ලම් ටික බලන්න මචං උන්ගේ කෝටි 540ක් ඉන්න එක රටක. මාත්‍යාවේ සිසගල්. නෝනාවේ නෝම. ඈ ඩුප්ලිකේට් තරේ මේ ඔක්කොම සෙට් වුණා. ඊට පස්සේ හදන්න තියෙන උනන්දුව නැති වුණා. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ හැද්දුවට පස්සේ ඇවිල්ලා කියනවා ඊට පස්සේ දැන් නඩත්තු උත් උනේ. මේක අහගන්නලා. මේක අහගන්නලා ඉතින් යකෝ නඩත්තු ගේවගේ හදාදා කොහොමේම යන්නේ අපි ඉරිවි වගේ. ලබ්බේ කියන්නේ. ඉතින් එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ නඩත්තුව එන ඉතින් ඩිවෝස් වුණා නම් මිනිහට ගෙවන්න ඕනේ. දැන් මේක බැලන්ස් තරහාදී නේ මචං. අයියෝ නීතිය තියෙන එහෙමයි කතාවේ තියෙන තව එකක් ඉතින් ඕක එක තැන් වලින් එනවා. ඒ මචං මගේ අර ඒක කොච්චර නෙවුණත් වැඩක් නැහැක පත් වෙනවා. නෝනාවක් පිච්ච ගමන් පත් වෙනවා. නෝනා මොකද කියන්නේ? යමු ට්‍රිප් එක. එහෙම නේ කියන්නේ? බයිද ට්‍රිප් එකක් යන්න. යන්නේ කොහේ මම බොම්බ ගන්න. නෑ මම මේ කේස්තුයි. ඇත්තටම නෑ ඒක පොඩි දෙත්තම හිතපන්. අපේ දින සිංහල ආර්ය සිංහල කමට හොඳයි නේ බං දැන්. උන් අපිට ගාලා ඊටපස්සේ කියනවා අපි දැන් ගාලා විතරක් නෙවෙයි උඹලට තෙල් ගාලා අතුල දෙකට නමල අරිනවා දැන් හිතන්නේ. එහෙමත් කියනවනේ. දැන් මේවා මේ සංකල්පමේ ආකල්පමේ දේවල් මචං. මේවා අපි මානසික නිව්ස් එකේ දකින්න. දකින්නද යකෝ අනිකන් තියෙන පස්ස පැත්ත ඔගේ තෙල් ගාලා අතුල නගන්න ඕනේ අම්බලා ඉර කරගෙන බලන්න ඔය ගල පැත්තකට. බලනකොට පැත්තනවල කුඩු කන්දයි. කුඩු කන්දයි පැත්ත බලලා ඉන්න පුළුවන් දෙකේ. අනේ මචං මේවා මචං ඇත්තට සාකච්ඡා කරන්න ඕන තමයි මේ විදිහටමයි සාකච්ඡා කරන්න. නෑ ඒක තමයි මේ මෙතන මේ මෙතන මෙහෙම කතා කරන්නේ. මට මේ කියන සමහර මගුල් තේරෙන්නේ නෑ තමයි. ඇයි බං මේකේ පාලනයක් තියෙනවද දැන් බලපන් පොතේ ඉතින් යුග පෙරලියක් ඇති කරනවා කියලා මේ වගේ කාණු 100ක් හදන්න බැරිද ඔය පෙරලිය ඇති කර කර ඉන්නවට වඩා. ක්‍රියාවෙන් යන්න පුළුවන්ද මට නෑනේ මචං මුදල් අමාත්‍යයන් මට දෙවනවා මං කොල්ල එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතරදෙනයි පස්දෙනයි පඩි ගෙවන්න පුළුවන් නේ මචං. දැන් පඩිය නැතුව හොයි මටත් පඩිය නැතුව මම මේ අගුලක් කතා කරන අයිතිවාසිකම් ගැන කතා කරන සින්දුව කියවපු මිනිස්සයෙක් කියන කාටද බල සින්දුව අයිති කියලා ආනෝ හැම වෙලාවෙම ඇවිල්ල මං කියන්නේ තොට තමයි අයිති තෝ මාව බලාගලින් කෝ හරියට තව සින්දුව කියන්න ඕන මට අයිතියක්වත් ඕනේ ඒ රේදාලා උගච්චි කරගෙනනේ මුරුක්කු ගලවනවා මේව අයි කරනවා මචං තොස්තරලා අතර පස්තර මේව තියලා බලනවා මේ ෆෝන් එකේ මේව දා පෙනේ දදා සින්දු දදා කිසුවිය මුල්ල විල්ලැජ්ජක්ද මම මේක මේ ඇත්තටම මේව නම් මේ අපේ උන් නාගත්ත තැම්මේ මං අහන හොඳේ මට අහන්න උටේ මං අහනවා කවුද දන්නේ ඔබට ඇත්තට පිස්සුද කියලා කවුද බං දන්නේ ඉතින් බොමනේ දැන් ඔය මට ලේසි කරා ඒක කවුද බං දන්නේ ඇත්තටම යකෝ මේ වංගිව එක ඇල්ලලා තැගෙන ඔය ඕතේ ඔය ඉතාල සතුටට ඇල්ලලා ඉතින් බෝ කියන කතාව හරි කවුද වන්දල් මචං අපිට මේ ගොඩක් කියමු පේන්නේ කොහොමද උඹ වගේ නැති වුන් උඹට පේන්නේ කොහොමද මචං අතරේ ඒක නම් එහෙම ඔව් ඒකදී මචං අපි පොයින්ට් එකක් කළා අපා දෙපා සිව්පා අපා සිව්පා පැත්තකින් තියමු ඔව් සිව්පා පැත්තකින් අපි දෙපා හරි දෙපා වාරු නැතෝ බෑර යන්න ඒ නිසා මචං ඉන්නම වෙනවා ඉන්න බෑ මට තේරෙන විදිහට කියන්නද බට යන්න ඕන තව යන්න බැරුව ඉන්නේ ඒකයි සමහර ලාට ඇඬෙනවා කියන්නේ පොයින්ට් එක මචං දැන් මාරි ගන්නේ මට විශ්ුනේ මචං මමත් එහෙම හිතනවා ඔව් මට විශ්ු මම සූර්යයා මේව බහැගෙන යනකොට මචං මං කල්පනා කරනවා තරුවක් බහැගෙන යන මේ තරුවට එහා පැත්තේ මොනවද සිද්ධුනේ මුකටද වගේ හිතලා කා හිතලා බලපන් දැන් අතහැරලා නේ තියෙන්නේ ඉතින් හිතලා යෝද හිතලා කොහොමද වලක් මේ යෝදයා කොහොමද මේක අල්ලගෙන ඉවරලා මේ අර ජාතක කතා පොතට ඇතුල් කරපන් අස්සේ ඒක ඇක්සෙප්ට් කරපන් ඒක මේ වෙන්නේ අන්ත වෙන මම යෝදලා ස්ථිර කරලා සාරි එයා ගියා ආත්මේ මයින්ෙත් තමයි හරි කතාවෙන් ඊට බහගෙන යනවා මම හිතනවා එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා තව ඒකට මම හිතනවා මචං දැන් අපෙන් දැන් ඔය අභ්‍යා මොකද්ද ඒක ආසගත කරපුවේ දැන් ප්‍රජානන් වාසියේ මචං කාලේ මේව ලෙන්සුව දාලා ඒකෙත් මේව ක්‍රොස් කරා නම් ඒක මචං එන
වද්ද මචං ඒක මොකක් කරන්න ලොකු වචන නැත්තා ඒක පරිම බ්ලාස්ට් එකක් කියේ හ්ම් එහෙමයි තුමට ඒ බ්ලාස්ට් ච මචං ඒ සිට් එක ගිල සූර්යයාගේ ඈපැත්තේ මම ලොකු යානාවකින් දැන් මේක බලාගෙන ඉන්නවා එහෙම වෙන්න බැද්ද හරි ඒ වගේ සීන් තියෙනවා ඒක හිතනවා විකාර හිතනවා විකාරද මන් දන්නේ නැහැ විකාර නෙමෙයි ඔයෝ මොකද සක්කල මොකද්ද ලෝක සත්‍ය සාස්ත්‍රද මොනවා මචං කියන්නේ මම දන්නේ නැහැ මචං හරි මගේ ඊළඟ ප්‍රශ්නේ බීපුවාම අපිට වදින ලෙවල් එකක් තියෙනවනේ ඒක මට්ටම අපි බොන්නේ බොන්න තියෙ මෙතන යන්න මේක අහලා ගන්න බොන අය බොන්නේ ඔය එක ලෙවල් එකකට එන්නනේ ඒ ලෙවල් එකේ දින්නේ ඒ ලෙවල් එකේම තමයි ඉන්න ඕන මචං ඉන්නෙත් ඒකේ ඒ කියන්නේ මම මන ගොඩක් කියලාද මචන් දැන් මේ ඔසල අරගෙන මේ බොන්න අරගෙන මේ එච්චර සෙට් වෙනව අඩුයි. ඒ කියන්නේ මම ඒක බලාපොරොත්තුවක් නැති කමම තමයි. හරි. ඒ කියන්නේ මචන් දැන් මම වැටිච්ච කාණුවල ප්‍රමාණය ඇටියට ඒක භයානකයි නිසා මචන් මෙතන අර මේ අපේ මාමල ටික ඔක්කොම අර එහෙතර තටි කාණුවක් කදලා තියෙනවා මචන්. බොනකොට එහෙම වෙන්නත් ඕන. හ්ම්. මම යෝජනා. හොඳට කාවපල්. කාම්බෝජයේ තියෙනවා මචන්. කාම්බෝන් ජය. ඉවරේ කතාව මචන්. කාම්බෝන් ජය. අස්සිනා දැන් අවතාරද අවතාරද ෆිල්ම් එක මචං මම දන්නේ ඔව් තිබ්බ තිබ්බ ඔව් පොඩ්ඩක් කියනකොට මචං ඒක තියෙනවා ඒක තමයි කොහොමද ආස්සා පිස්සු ගාන මචං ඒ ඩිරෙක්ටර් මචං ඌ වචන මවනවා පිස්සුවක් ඒ අපි මැව්වොත් මොකද වෙන්නේ අදිතාක්ෂණිකව තමයි ඒක වචනක් භාවිත කරලා පිස්සුවත් තද වෙලා කියලා මචං අපිට දෙපැත්තින් දෙකක් කරන්න ගිහලා මචං අතුලටම දානවා ඇයි පිස්සුවනේ අරක මචං YouTube එකේ ගැව්වම බල්ක් එක වගේ අම්මට බලනවා සර්ග කවුද හරි මැරෙන්න ඕනේ කොහොමද මැරෙන්න නම් ඕන මචං කියවි 100ම අර කිව්වා වගේ මචං අර බුදුරජාණන් වහන්සේගේ මම මචං සිතුවිල්ලේ ගත්තොත් එහෙම දැන් ඔන්න දිලිෂා අපි දැන් යම් කිසි දෙකෙන් ඇස් දෙක පියාගෙන මචං අපි මව් කුසකට ඇතුල් වෙනවා දර්ශනයක් ගන්නවා මචං මැවුම ආදි එතකොට මචං මව් කුසල් ගත්තම අනන්ත අප්‍රමාණ දිනවනේ එතකොට මචං කුසත් වීම කළා උස්ම අන්තිම එක යවා ගන්න ඕන මචං මාර පොයින්ට් එක දැන් අපි දෙන්න හැප්පුණා මචං කරන්න දෙයක් නැහැ එමුනේ චියර්ස් කියන්නේ මචං ඒක පොඩි සීන් නැක් තියෙනවා ඒක ඒක මචං චියර්ස් එක එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ ඌ ඒ උප ප්‍රමාණයට ඒක යනවා ඒක මචං සමාවය මොකද එතකොට මම කියන්නේ මචං මේ මැරෙන්න ඕන කොහොමද කියලා නෑ බෑ මම මැරෙන්න කැමති කොහොමද කියලා මං අහන්නේ මම මචං කැමති යවන් කොහොමද දුගෙනෙක් කොහොමද මැරෙන්න හ්ම් දැන් හරිද මම කියන්නේ දැන් මචං ජීවිතේ ඕන ටික ගත්තද ගත්තා දැන් පොඩි උන් ලොකු වෙන්න ඕනේ නැද්ද ඉතින් බං උමු ඉතින් මම දැන් උන් ලොකු වෙන එක වළක්වන්න තමයි මමත් මේ බෙහෙතක් වයින ඉතින් උන් ලොකු වෙනවා ඉතින් මමත් අපි කරන්නේ හරි ඊට පස්සේ ඔබ නාකි වෙලා මොකද කරන්නේ නාකි වෙලා ඉතින් ඇත්තටම පුළුවන් තරම් මේ ඔය විදියටම නාකි වෙලා ඔහොම ඉන්නද නෝන බයින් නෝන නෝන බයින් නැද්ද බයින් නෝ ඉතින් නේ බයිනෝ ඒ හකොයින වගේම තමයි දමිත්ත සංගේන උනා. ඌ මේක වෙනසක් නැහැ. ඌ මොකද කරන්නේ? දැන් හතරම දැන් අත්තරියට පස්සේ මොකද කරන්නේ? ඒකත් මචං මේ ඉතින් අත්තරියට පස්සේ ඉතින් මම කියන්නේ එක්ක රහත් වෙන. හ්ම්. වෙන දේවල් ටික ඉස්සෙල්ලා මචං අපේ ඔව් රහත් වෙනවා. ඔස්සේ මචං ඊගේ දැනුවත් කළ දින මම දන්නේ රහත් වෙනවා කියන්නේ නම් මචං ඒක පාට තමයි ඒක නෑ හිටියා ද නැදේ කියලා හිතා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා මචං හරි ඔස අරහත් කියලා වෙයි කියලා මචං වෙනවා කියන්නේ ඉන්නවා ඒ අර 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 පේන ටික්මානේ ඉන්න එහෙම වෙනවා ඔව් ඔය සම්මාන ඒ ළඟටම එනවා ඔස මචං සමාධිය ඔස්සේ අර මේ දැන් මා කට්ටියම ලෑස්ති වෙන භාවනා කරන්න අර මේ ගොම මචං දඩකොල හම්බෙන්නේ කරන් දෙන්නේ බුදුහාමුදුරේ වෙලා තියෙන විදිය පස්සේ බුදුහාමුදුරුවෝ ගාවට කිව්වා අයිස්සී ඕක අතෑරලා දාන යෝදිය තමුසිරම කියලා දෙනවනේ මාවත් අතෑරලා දාන්නේ කි තමුසිර මොනාද මේ කරන්නේ කියලා ඔන්න බුදුහාමුදුරුවෝ බැනගෙන යනවනේ බුදුහාමුදුරුවෝ පන්නේ ආපෝ මචං ආපෝ මචං අරහන් සම්මා සම්බුද්ධ විජ්ජා චරණ සම්පන්න සුගතෝ ලෝකෝ ඉතු කියාගෙන මචං දැන් ඔබ ඉදපම් මම දිල්සන්නයි අපේ ගමනේ සුගතේ මාමයි
තව මාම කෙනෙකුට මචං අතුරුදහන් වෙලා තියෙනවා. දැන් මම ඊයේ කල්පනා කරේ දැන් අතුරුගේ දහන් වෙච්ච ලිස්ට් එකේ ඔය දෙකක් දැම්ම මං කියනවා ඔව් තාම ජීවත් කියලා. වෙන්න බැරිද? ඔව්. වෙන්න පුළුවන්. විසු කතේ මාම ඇවිල්ලා කියලා පුතේ උඹ මාර කතාවක් තමයි කිව්වේ. ඔක්කොටම අමතක වුණා. උඹට මතකයි. උඹට කොහොමද මතකද? මොනවා කරන්නේ ඉතින්නේ? අසම් මතකෙකුත් තියෙනවා. අත්තරියට ඕකනේ මේ බයලක් කම කියන අත්තරිය කිව්වොත් ඉවරයි. මේ මුළු කතාවේම මචං මං අහපු ලස්සන වාක්‍ය නෝක තමයි හොඳේ. මේ උඹේ දෙවෙනි පාර කිව්වේ. අත්තරින්න පුළුවන්. හැබැයි මතකයේ තියෙනවා. එතකොට මෙන් අත්තරින්න ඕනේ මතකේ අත්තරින්න බෑයිද? ඒකත් අතහැරලා දිනන ගොඩක් කලාර. ගොඩක් කලාර දැන් අපිට දැන් අපි දෙන්න මුණ ගැහුණාට පස්සේ මචං අපි සංවාදයක් ගොඩනගනවා. මොනවද කිව්වේ කියන මතක තියන්නේ ඉවරයි. වැඩක් නැහැ ඉතින්. නෑ වැඩ නැහැ. අත්තර වැඩක් නැහැ. අත්තර වැඩක් නැහැ. මාත් උත්සාහ කරනවා මේ මතක කරන්න. මම ඇත්තම කියන්නේ ජීවිතේ මට නම් අමතක කරන්නම බැරි ලයිෆ් ස්ටෝරි ඉන්නේ ගෑනු. ගෑනු අමතක කරන්න මිනිස්සුන්ට මොකද්ද කියන්න පුළුවන්? සහ ගෑනුන්ට පිළිමය අමතක කරන්න මොනවද කියන්න පුළුවන්? ගෑනු අමතක කරන්න නම් මචං මේ සලම් මචං ඇත්තරම මේ සමාහෙතේ අසින්න පුළුවන් නේ මචං. ඔව්. මං කියන්නේ අමතක කරන්න ඕනේ නැහැ කියන. හා. හරි. ඔව්. අත්තරේ කමන්නේ. අත්තරේ නෝ. අමතක කරන්න ඕනේ නැහැ. අමතක කරන්න බෑ. බෑ අමතක කරන්න බෑ ඒකයි ප්‍රශ්නේ. ඔව්. දැන් ඇවිල්ලා ආනෝ ඉතින් මේ ඔය ඉන්නකොට මොකෝ උන්නේ. කියලා ආනෝ මචං උන්නේ. උනේ මොකද ඉතින් මම පාන්දර දෙකම අත තොලට ඉතර ගෙතෙනකොට ඔක්කොම එළිය දාලා පුදි. අමතක කරන්න පුළුවන්. අමතක කරන්න පුළුවන් දෙ කියපන්. ඈ? අමතක කරන්න බෑ. බෑ. දමික්. මම චිත්‍රපටයක සීන් එකක් ඔයක් අහන්නේ හොඳේ. ඔය මට්ටමින් මං අනාගතේ අපෙන් අනාගතේ නැහුවනේ යම් යම් දේවල් කොහොමද මැරෙන්න කැමති කොහොමද ජීවත් වෙන්න කැමති කියන්නේ ඔය මට්ටමින්ම ආපහු මේ 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 වෙලපහු කරගෙන යන අතීතයට අතීතේ යනකොට ස්ටේජ් වල සින්දු කියපු දමිත්ත සංකේන ඔය සින්දුවක් කිය කිය ඉන්න ස්ටේජ් එක හොඳේ පාගෙට සැලුම් දරින් රින්ගා හරි ඔඩියන්ස් එක කෑ ගහනවා කෙල්ලෝ කෑ ගහනවා ඒ දමිත්ත සංග හම් වෙන්න යනකොට යන බස් එකෙත් උගේ සින්දු ඇහෙනවා. මෙහෙම ඔක්කොම කරන් ගිහලා ඌව හම් වෙනවා. මොනවද උත්තේ කතා කරන්නේ? මොනවද උට කියන්නේ? ආ මචං කොහොමද උඹත් ඉන්නවනේ සන්තෝෂෙන් මචං එහෙම තමයි ඉන්න ඕනේ කියලා මචං ඒක සොදසිලි. උට කියන්නේ නැද්ද උඹට ඉස්සරහට මෙහෙම වෙන්න නියමිතයි? විසරාට හිර යනවා. ඔබ පිස්සෙක් කියලා කතා කරනවා කියලා උට ඒ අනතුරෙන් වීම කරන්නේ නැද්ද? නෑ. ඇයි? මොකද? පවුනේ ඌ. කවුද? ඌ. කවුද? දමිත්ත සංග. ඌ. උඹ බනද කියන්නේ අපිට? නෑ. යෝධයෝ මේ අදහස් සුවපාරව කරගන්නේ. ඇයි අපි කොල්ලනේ අපි නේ මේක බේරගන්නේ? අපිට හම්බ වෙලා තියෙනවා ජීවිතේ කාලෙන් කාලෙට මිනිස්සු. සමහරු ඇත්තටම එහෙම ජීවත් වෙනවා, සමහරු එහෙම ජීවත් වෙන උත්සාහ කරලා තියෙනවා. අපි හිතමු මට මතකද අමිත මට මේ ඇත්තට අපි දෙන්න ඔය අර මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ තැන් තැන් වල එහෙම හිටියට මූණට මූණ හම්බුණා කොළඹදී එකම එක දවසක්. උඩ තට්ටුවක බිල්ඩින් එකකදී ඒත් බොහොම හම්බු හමු වීමක්. ඊට පස්සේ මේ හරියට හම්බෙන්නේ අද. හරි. ආයෙත් මාට අපි දැන් හම්බ වෙන්නේ තවරු 10කින් 15කින් වෙන්න පුළුවන්. එදාටම ස්ටේජ් එක සින්දු කී කින්දීද? ඉන්දී. ඒ වුණාට මේ මම අනිවාර්යයෙන්ම දන්නවා ඒකේ කොල්ලෝ කැමති නෑ ඒකට. උන්දමචන් තව කවිපදයක් දෙයක් කරි කියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මේකේ ආධ්‍යාත්මික ශක්තිය මොකක්ද මේ ඇතුලෙන්ම ගැලවිලා මේකේ මේ ඉන්න පාපි වැඩගෙන බඩින්ගක් කාගෙන පාඩු ඉන්න පුළුවන් මනසක් හදාගත්තේ කියලා.
ලෝකේ මේව තියෙනකොට මම ඊට පස්සේ සිංහාමක් මම හොයාගත්තා හොයාගෙන ඉවරලා මම මේක පුරවගත්ත වෙන සංගමේ මේ වගේ කැමරාවකුත් හොයා හිටියේ ඒක වීඩියෝ එකක් කරලා දාන්න. ඊට පස්සේ මචං ඔහුගේ අත්දැක වෙන දේ උඹට තේරෙනවා මම මේ සූර දාගෙන මට මේක ඇවිදින්න පුළුවන් නේ නැහැ විඩක් තියෙනවානේ මචං මේක ආපස්සින් ඒක ආරක්ෂිතයි. හැබැයි මේ සිද්ධිය වුණේ මචං මම ඒක යම්කිසි ඇචීවර් සම්පන්නයි ඒක මචං ඒක මම ලොකු හාමුදුරුවන්ගේ මේ ඉල්ලගෙන ඒක නම්බුකාර විදිහට මම ඒක දාලා try කරලා බැලුවා මේක මොකද්ද මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ capacity එක ගියේ වෙන තැනකින්. අපිට දමියා ඉවරයි. දැන් ඉන්නේ ඒකේ සංගරත්. ඇම්බෑ ගලවන්න සිවුර. යාපු විදිහට ඒ දාපු action වල මම ඒතොර සිවුර මචං දාගන්න හිටිය. ඒක මචං point එක ඔට්ටෝ වෙන්නේ. පස්සේ මම ওই වන්දනාගාරයට ඇතුල් කරා පස්සේ එතන ඉන්න මිත්‍රේ සිවුරෙන් මම ඉන්නකොට මට ආමන්ත්‍රණය කරා මචං දමියා සින්දුවක් කියමු සින්දුවක් කියමු. ඉතින් මම ඊට පස්සේ ඇත්තටම කල්පනා කරලා බලන්න මස්තිලා මේ මගේ අරමුණ වෙන එකක් තිබුණේ. දැන් මේක පැටලිලා ඉවරයි. මේ මිනිස්සු එක අත්පොලේ ගාගත්ත කරන්න දෙයක් නැහැ. මගේ යෝග අතේ ගා ගන්න ඕනේ නැහැ නේ මම. රසින් නිවෙන්න ආරලියලා පාඩි වැත්තේලා රයිට් අර සංකරේ වන් මේ ආත්මය වෙනුවෙන් කැප කරන්නේ මට ඔබ සෝවන් වුණා නැති ඊට පස්සේ මචං මගේ දිනනවා මට මනම අනුසය අයිතියක් තියෙනවා මට සිවුරක් අනේ පොරව ගන්න අයිතියක් නැද්ද මිනිස්සුන්ට තියෙනවා තමයි ස්වයං වරය කියන්නේ තරමෝන ඒකාධිපතිය තමයි. මට ඕන විදිහට උඹට දෙකට නැමෙන්න කියලා හරියන්නේ නැහැ නේ මචං. උඹට ඕන නම් නැමියා නැත්තන් ඊගයිට මම. මම ඉන්නේ මට ඕන විදිහට. ඒකයි මං කියන්නේ. හැබැයි උඹ මට ගහන්නෙත් නැත්තම් මට හිරියර කරන්නෙත් නැත්නම් උඹට ඕන තරම් මට ලඟ වෙලත් ඉඳ මට ප්‍රශ්නයක් නැහැ ඒක. එතකොට මචං දමියාගේ ඇඟේ දිවිච්ච සිවුර ඒගොල්ලෝ ඉල්ලගත්තයි. ඉල්ලගත්තා. මම ඒක බාර දුන්නා. ඊට පස්සේ මචං දමියාට සින්දු කියන්නේ කියලා නම් කොල්ලෝ යෝජනා කරන්නේ. මම ඒකට ලෑස්ති. දැන් උඹලෝ ඔය කියනවනේ මේක පිස්සු තමයි පිස්සු තමයි පිස්සු තමයි කියලා. පිස්සු තමයි. පිස්සු තමයි. නෑ මුළු පිස්සු නෑ බා.